අද අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මේ කුත්තලම මේ අධිකරණයේ ඉස්සරහා මේ විශාල දීවර අරගලයක් වුණා පහුගිය දවස්වල පහුගිය 18 වෙනිදා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා සංදේශයක් බාර දුන්නා විශේෂයෙන් ලයිලා සුරුක්‍යතුළු තහනම් පන්න ක්‍රම මේ මූදෙන් අයින් කරන්න කියන ඉල්ලීම කරලා ඒ ආපු දීවර පිළිසෙට දවස දිනකට පස්සේ පහර දීමක් වුණා මූදෙදී ඒ ලයිලා සුරුක්‍දල් කරන පිරිස කල්පිටියේ කන්දකුලේ දීවරෙන් පහර දුන්නා ඒ පහර දීමෙන් පස්සේ ඒගොල්ලෝ පාරට ආවා පාරට ඇවිල්ලා කල්පිටි පාර වහලා දිනක් පුරාම පාර ඉඳගෙන උන්නා දීවර පවුල් පිටින්ම දරුවෝ එක්කන් කාන්තාව ඒ ඉඳලා එළියුණාට පස්සේ දවස එළියුණාට පස්සේ කල්පිටියේ ඒ ලයිලදල් කරන මිනිස්සු ඇවිල්ලා පහර දීමක් සිදු කරද්දී කන්දකුලේ දීවරෙත් ඒකට පැනුණා ඊට පස්සේ පාර දීමෙන් පස්සේ අලාබානි සිදු වුණා එතනදී පොලිසිය මේ කන්දකුලේ දීවරෙන්ට ඒ කියන්නේ මේ තහනම් පන්න එපා කියන දීවරෙන්ට නඩු පැවරුවා දීවර විශාල පිරිසක් ඉන්නවා මෙතන ගාල්ල මාතර කළුතර දීවරේ ඉන්නවා මීගමී දීවරේ ඉන්නවා මේ පැත්තෙන් යාපනේ මන්නාරම මේ හැම තැනකින්ම ඇවිල්ලා අද මෙතන මේ අධිකරණ ඉස්සරහා අපේ දීවර ජනතාවට ඒ කියන්නේ සාධාරණ පන්න ක්‍රමයේ කරන ජනතාවට සාධාරණයක් ඉල්ලලා තමයි සාධාරණේ කරන්න කියලා තමයි අධිකරණ ඉස්සරහා මේ නිහඬ විරෝධතාවයක මේ දීවර ජනතාව මෙතන අද වාඩි වෙලා ඉන්නවා ඉතින් අපි කියන්නේ සම්පූර්ණ මේ මුහුදු සම්පත විනාශ කරන මේ තහනම් පන්නකම මේ මුහුදෙන් අයින් කරන්න ඕන මේක අල්ලගෙන කණ්ඩ දෙයියෝ දීලා තියන්නේ මේක ඉහාගෙන කණ්ඩ නෙවෙයි මේකේ බලධාරීන්ට අපි කියන ඇමතිවරයාට විශේෂයෙන් පොලිසියට නාවික හමුදාවට සියලු දෙනාට කියනවා මේ විශාල ආරක්ෂාවක් දීලා තියෙන මෙතන පොලිසිය මේ ආරක්ෂාව මුහුදට දාලා ඒ මුහුදේ සම්පත විනාශ කරන එක වහම නවත්තන්න කටයුතු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා විශේෂ හේතුවක් තියෙනවා අපි මෙතෙන්ට එන්න දැන් මේ දීවරියෝ මේ අරගලයේ කරන්නේ ඔවුන්ගේ ජීවිතාව රැකගන්න තියෙන ඒ වෘත්තිය ආරක්ෂා කරගන්න විශේෂයෙන් මේ තහනම් දැල් සාම්පන්න භාවිතා කරලා මසුන් මැරීම තුළ සිදු වෙලා තියෙන විශාල හානියෙන් මේ දීවරයන්ට සෑහෙන්න අර්බුදවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා මේක පුත්තලමට විතරක් පොදු ප්‍රශ්නයක් නෙවෙයි ලංකාව වටේ දීවර කටයුතු කරන හැම දීවරයෙක්ටම බලපාන ප්‍රශ්නයක් කියලා තියෙනවා මේක පුත්තලමේ ලයිලා සුරුක්කු විදියට පාවිච්චි කරනවා ඒ මාතර පැත්තේ හැම්ලි දැන් ලයිට් කෝස් අනං කෝස් විදියට පාවිච්චි කරනවා මේ මොන විදියට කරා මේකේ විනාශේ සමස්ත දීවරයටම බලපාන දෙයක් ඉතින් අපි වසර ගාණක් තිස්සේ මම හිතන්නේ 1995 ඉඳලම මේ සම්බන්ධව අපි දිගින් දිගටම හඬක් නගනවා නමුත් මේ රටේ පාලකයෝ එදා ඉඳලා අද වෙනකම් පස්සෙට කිසිම පාලකෙක් මේ පන්න ක්‍රම තහනම් කළ දියෙදිත් ඒ තහනම ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉස් නැහැ කන්දකුලිය කල්පිටිය දීවරයෝ මේ උද්ඝෝෂණය කළේ තමුන්ට ජීවත් වෙන්න බැරුව විශේෂයෙන්ම දීවර දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර 53ක් දීලා ලයිලා සුරුක්කු ව්‍යාපාරිකින් සිදු කරපු මහමුදේ විනාශයට එරෙහිව තමයි. දැන් මේ විනාශය කිරීම නිසා මේ දීවරයින්ට පොඩි දීවරයින්ට විශේෂයෙන්ම තමුන්ගේ ජීවන මාර්ග ජීවිත රැකියාව ඔවුන්ට ඉතාමත් බරපතලට අහිමි වුණා. ඔවුන් පහුගිය 18 වෙනිදා ගියා ජනාධිපති ලේකම් කාර්යාල ඉස්සරහා පිටට ජනාධිපතිතුමාට සංදේශයක් බාර දෙන්න. සංදේශය බාර දුන්නා. බාර දීලා කන්දකුලේට ආවහම ඔවුන් මහමුදුවට ගියාම ඔවුන්ට තර්ජන එල්ල වුණා. ඒ තර්ජන නිසා ඔවුන්ට සිද්ධ වුණා මේ තර්ජන වළක්වන්න කියලා උද්ඝෝෂණය කරන්න. ඒ සාමකාමී උද්ඝෝෂණ පහර දෙන්න කල්පිටියෙන් පිටසක් ආවා විසින්ද උදේ. එතනදී ඇතිවෙච්ච ගැටුම නිසා පොලිසිය පොඩි දීවරෙන් 23 දෙනෙක් මේ සාමකාමී මේ උද්ඝෝෂණ නිරවච්ච මේ පොඩි දීවරෙන් 23 දෙනෙක්ව උසාවියට ගෙනාවා. දැන් අද දවසේ ප්‍රශ්න කළේ නැත්නම් ඒ සාකච්ඡාට ගත්තේ ඒ කාරණේ පිළිබඳව ගරු අධිකරණය මේ පිළිබඳව අවධානය යොමු කරලා ඉතාම පැහැදිලිව තීන්දුවක් දුන්නා මේක නිසා සාමය කඩ වෙනවා පොලිසියත් කරුණු දැක්වුවා මේක නිසා සාමය කඩ වෙන බවට ඒක නිසාම ඉතාමත්ම සාමකාමී මේ කරපු උද්ඝෝෂණය නිසා ඔවුන්ට අප නියම කරලා දෙසැම්බර් මාසේ පළවෙනිදාට දක්වා මේක කල් දැම්මා නමුත් తాවකාලිකව ඉහළ උසාවියකින් නැත්නම් මේ පිළිබඳ නියෝගයක් නිකුත් කරගන්න අතෙක් මේ ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් ලයිලා සුරුක්ක හැමිලිදල් මෙසියල්ල තහනම් කරලා ඒ සම්බන්ධයෙන් නියෝගයක් දුන්නා නැවත අධිකරණ තීන්දුව ලබා දෙන්න. ගරු අධිකරණය විසින් මෙම
කල්පිටිය මුහුදු තීරයේ දීවරයන් සහ මේ ප්‍රදේශවාසීන් මේ මේ දවස් වල පැවතු සියලු අවිරෝධතාවයන් වල ප්‍රතිඵලය වූ ගැටුම්කාරී තත්ත්වයන් සියල්ල මගහරවා ඉතත් සාමකාමී විදිහට ඉතිරි කටයුතු කරගෙන යන මෙන් ගරු අධිකරණයෙන් දැන්වීමක් කළා. ඒ වගේම මේ ගැටුම් වලට හේතු වෙන හැමිලිදල් භාවිතා කිරීම තාවකාලිකව තහනම් කරලා ගරු අධිකරණයෙන් නියෝගයක් කරා. ඒ වගේම අදාළ සියලු දෙනාට ගරු අධිකරණයෙන් පැවසුවා මේ පිළිබඳව නිවැරදි ආකාරයේ නීතිමය කටයුතු ඉදිරියට කරගෙන යන්න කියලා. මේ ප්‍රදේශයේ ජීවත් වෙන තීව්‍ර ජනතාව ඉතා පීඩාවකට පත් වී සිටියා. ඔවුන්ගේ ආර්ථිකය ඒ වගේම ඔවුන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නයක් තිබුණා. මුහුදට ගිහිල්ලා රැකියාවක් කරගන්න බෑ, ගැටුම් ඇති වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් මත ඔවුන් අකමැත්තෙන් වුවත් උද්ඝෝෂණ ක්‍රියාවලියකට ප්‍රවිෂ්ඨ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ගරු අධිකරණයේ තාවකාලිකව හෝ මේ තහනම ලබා දීම ඔවුන්ට මහා සැනසෙල්ලක් වෙනවා. ඒ අපට සතුටුදායක ආරංචියක්.